ඇමතුම අබතුමල්ලා හදපු ඉතින් ආණ්ඩුවට දැන් විපක්ෂේනුයි හැඹගොල්ලොම බයිනෝ බයිනෝ මොකද්ද මේ වෙන්නේ ඕනෑම ආණ්ඩුවක් ඔබ දන්නවා ලංකාවේ විතරක් නෙවෙයි ලෝකේම මේ කෝවිඩ් අවතුර හේතු කොටගෙන ජනප්‍රිය වෙච්ච ආණ්ඩුවක් නැහැ හැම ආණ්ඩුවටම ලොකු බාධාවක් තියෙනවා ඉතින් අපි පිළිගන්නවා ආණ්ඩුවට විවේචන රාශියක් තියෙනවා නමුත් අපි අපේ වැඩපිළිවෙල කරගෙන යනවා දෙකක්නේ කරන්න පුළුවන් අපිත් ඒ විවේචනයට සම්බන්ධ වෙලා තව විවේචනය කරනවා එහෙම නැත්නම් අපිට තියෙන වැඩ කොටස අපි කරනවා වඩා හොඳ මොකද්ද අපේ වැඩ කොටස අපි කරගෙන යන එක මම හිතනවා ආණ්ඩුවට සම්පූර්ණ විවේචනය කිරීමත් සාධාරණ නෑ කියලා බලන්නට ඕන අපේ විදේශ සංචිතය අඩු වෙලා තියෙන්නේ මේ අපි ගිහිල්ලා කොහෙට හරි කැෂිනෝ ගහලා නෙවෙයි විදේශ සංචාරකයන්ගෙන් අපිට ලැබුණු මුදල් ප්‍රමාණය 2018 වර්ෂයේ ඇමරිකානු ඩොලර් බිලියන 4.6ක් ඒක 2020 වර්ෂයේදී මිලියන 200කට වැටුණා ඉතින් ඒක නැවත අපි ගොඩනගා ගන්නට ඕන. ඉතින් ඒ ඇරුණාම එහිඳ ඒ ඇරුණාම අපි දන්නවා අපි සම්පූර්ණයෙන්ම පිටරටින් වාහන ඇතුළු දේවල් ආනයනය කරන එක සීමා කරන්න සිද්ධ වුණා. එතකොට මොනවද වෙන්නේ? අපිට තියෙන සම්පූර්ණ බදු අය කර ගැනීම අඩු වෙනවා. ඊට පස්සේ අපි ලොක්ඩවුන් කරා. ලොක්ඩවුන් කරාම මොනවද වෙන්නේ? අපි අය කරගත හැකි සියලුම සංවර්ධන කටයුතු අඩාල වෙනවා. මේ සියල්ල තුළ අපිට ලොකු අභියෝගයක් තියෙනවා අපි අපේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා ඉදිරි වසර තුන තුළ මේවට මුණ දීලා රට නැවත යථා තත්ත්වයට පත් කිරීමේ හැකියාවක් තියෙනවා කියලා අපි විශ්වාස කරනවා දැන් අපි බලාපොරොත්තු වෙනවා සංචාරක ව්‍යාපාරයේ ප්‍රබෝධයක් තියෙයි කියලා නමුත් පහුගිය සතිය දිහා බැලුවම යලි අඩු වීමක් තියෙනවා සාපේක්ෂව අපි බලාපොරොත්තු වෙච්ච වර්ධනය නෑ ඒට හේතුව ඔමික්‍රෝන් වෛරසයේ අලුත් ආක්‍රමණය නමුත් ලෝකයේ තියෙන අලුත්ම තත්ත්වය දිහා බලනකොට ඔමික්‍රෝන් එක ඉතා වේගයෙන් වැඩි වෙලා ඊට පස්සේ ආයේ නැවත කඩා වැටීමකුත් සිද්ධ වෙනවා දකුණු අප්‍රිකාවේ එක සිද්ධ වුණා එංගලන්තයේත් එක සිද්ධ වුණා ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඊතා ඉක්මනින් මේක සමතේටපත් වෙයි කියලා සර්ව අපේක්ෂා බංගත්වයේ සිටනට වඩා අපේ පුළුවන් දේවල් අපි කරලා මේ රට ගොඩනැගීමේ හැකියාවක් තියෙනවා කියලා අපිට ලොකු විශ්වාසයක් තියෙනවා විශේෂයෙන්ම අපේ එක්ස්පෝර්ට්ස් දිහා බැලුවම අපනායනය දිහා බැලුවම අපි ඉතා සාර්ථක ප්‍රගතියක් මේ සියලු ලොක්ඩවුන් අතරේ අත්කරගෙන තියෙනවා.